ಮಡಕಲಪು ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ ತರುಣ ನಿಯೋಜಿತೆಯನ್ಗೆ ಹಮ್ಮ ಜನಾಧಿಪತಿವರಿಯಾಗಿ ಪ್ರಧಾನತ್ವೇನ್ ಮಡಕಲಪುವೇದಿ ಪವತ್ತುನ ಎಹಿದಿ ತರುಣ ತರುಣಿಯ ನೆಗು ಪ್ರಶ್ನವರಿಟದ ಜನಾಧಿಪತಿವರಿಯ ಪಿಲಿತುರುಲಬಾದುನ್ನ ಜನಾಧಿಪತಿ ತುಮನಿ ರಟ ಅರ್ಬುದಕಾರಿ ತತ್ವೇಕ ತಿಬಿಯದಿ ಒಬತುಮಾ ರಟೇ ವಗಕೀಮ ಬಾರಗತ್ತ ඔබතුමා එම අභියෝගයේ ජයග්‍රහණය කළේ කොහොමද? රාජකීය විද්‍යාලය වැනි පාසල්වල අධ්‍යාපනය ලැබීමට අනාගත පරම්පරාවට අවස්ථාවක් ලැබෙවිද? ඉන්ද නිලයේලෙන්නේ අනික් ඔක්කොම බය දුවනවා නම් රට බේරා ගන්න නැතුව මොකද්ද ඔයා කරන්නේ එතකොට? තමන්ට පුළුවන් නම් ඒක කරනවද නැත්නම් ඔයත් බය දුවනවද? කිසි දවසක දුවන්න එපා. රනින් ෂූස් දාන්නේ හැන්දෑවට දුවන්න. ප්‍රශ්නයක් කෙනෙකුට දුවන්න නෙමෙයි. ඒවා දැනගන්න වෙන අය කරන්න බැරි නම් මන් ලෑස්ති ඒක කරන්න කියලා ඒ විශ්වාසය තියෙනවා නම් ඒක කරන්න. මට ඒ විශ්වාසය තිබුණා මට මේක හරවන්න පුළුවන් කියලා. ඉතින් හැම වෙලේම බය වෙන්න එපා. බොරු කියන්න එපා. රෝයල් කොලෙජ් එක වාගේම අනාගතේ හුඟක් පාසල් වලට පහසුකම් ලැබෙයි. මට පුළුවන් අධ්‍යාපනය දෙන්න. ආණ්ඩුවට පුළුවන්. පිටකොන්ද දෙන්න බෑ. ඒක Tamanට තියෙනවා. හරිද? ආ. ඔයාට පිටකොන්දක් තිබුණා බය නැතුව මගෙන් ඔය ප්‍රශ්නේ අහන්න. We are importing so much of goods to අපේ රටේ සම්පත් තිබුණත් බොහෝ දේ ආනයනය කරනවා. අපේ කර්මාන්ත සංවර්ධනය කරනවා නම් මෙම තත්ත්වය වෙනස් කළ හැකි නේද? Who's your favorite singer? My favorite singer Yuvan Sangaraja. Aren't we importing his songs here? Obe priyatama gayakaya Yuvan Sangaraja bawa pavasuwa. Isinam apa geetat aanayane karanawa neda? Vivrutha loke hamuwe ape karmaanta deunu kalayutu bawata ekagaduwa. ඒත් අපේ රටේ සම්පත් භාවිත කරමින් නිපදවන දේ අපනයන කළේ නැහැ. ඒ නිසා අපට විදේශ විනිමය නැහැ. ඉන්ධන වැනි දේ මිලදී ගැනීම සඳහා විදේශ විනිමය අවශ්‍යයි. ඒ නිසා ණය ලබා ගැනීමට සිදු වුණා. එසේ ලබාගත් ණය ගෙවීමට නොහැකි වුණා. අපට සිදු වූ දේ එයයි. අපේ සම්පත් භාවිත කරමින් අපනයනය සඳහා වැඩි වශයෙන් යොමු විය යුතුයි. මඩකලපුවේ පමණක් සංචාරක හෝටල් 100ක් ඇති කළ හැකි. අපට ඇති එකම මාර්ගය කෘෂි සංචාරක කර්මාන්ත දියුණු කර අපනයන ආර්ථිකයක් ඇති කිරීමයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුව ව්‍යාපාරික හමුවකට දෙක්ුණා. අපි බංකොලොත් රටක් බවට පත් වුණා. දැන් අපි ඊළඟ මාස වෙනකොට ඒ තත්ත්වෙන් පිට වෙනවා. ඉන්දියාවේ ඉඳන් නාගපට්නම ඉඳන් ලංකාව වෙනකන් කණිජ තෙල් ගේන නල අපි යොදවන්න යනවා. අපේ පිරිපහදුව අපි තිරුකුණාමලේ ඇති කරන්න යනවා අලුත් එකක්. දැන් තියෙන පිරිපහදු එතනින් ඉවත් කරලා ඒ වෙනුවට තිරුකුණාමලේට ගේනවා. කොහොම හරි තිරුකුණාමලේ බලශක්ති මධ්‍යස්ථානයක් වෙනවා. සූර්ය බලයත් යාපනයෙන් එන තුලං බලයත් මෙතෙන්ට ගේන්න පුළුවන්.